රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරු වනිදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය උතුරේ දකුණේ 13 ගැන කතා කරන දේශපාලනඥයින්ට අපිට කියන්න තියෙන්නේ 13 වෙනුවට පිල්ලෑන්ලා කරුණාම්මාන්ලා විඳින සිංගප්පූරු සැප සියලු තරුණයින්ට දෙන රටක් පුළුවන් නම් හදන්න කියලයි අද ටෙලිවැකියෙන් මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය. Voice of Asia මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ඊයේ රාත්‍රියේ පැවැත්ුණා. සියත TV සහ සියත FM ඔස්සේ ඊයේ රාත්‍රියේ 9 සිට පිරිත් සජ්ජායනය සජීව ලෙස විකාශය කිරීමට අප කටයුතු කළා. Voice of Asia මාධ්‍ය ජාලය සංවිධානය කරන වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ඊයේ රාත්‍රියේ ආරම්භ වුණා. පිරිත් සජ්ජායනය සඳහා මහා සංඝරත්නය වැඩම කරවනු ලැබුවේ ගංගාරාම විහාරස්ථානයේ සිටයි. සදාතුක කරුණුව පෙරටු කර ගනිමින් මහා සංඝරත්නය අලංකාරවත් වූ පෙරහරකින් Voice of Asia මාධ්‍යාල පරිශ්‍රය වෙත වැඩම කරවනු ලැබුවා. ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජී ගරු ස්වාමින්ද්‍රණන් වහන්සේගේ මූලිකත්වයෙන් මහා සංඝරත්නය Voice of Asia මාධ්‍යාලයේ බෙන්ස කාර්යපිරුම මැදිරියට මෙලෙස වැඩම කරවනු ලැබුවා. කරන මහා සංඝරත්නය පාදෝවණය කරමින් ඉතාමත් ගෞරවාන්විතව උන්වහන්සේලා පිළිගෙන මේ පිරිත් මණ්ඩපය වෙත වැඩමවාගෙන එන ආකාරය ආයතන පරිශ්‍රයට සදාතුක කරඬුව වැඩම කරවීම Voice of Asia මාධ්‍යාලයේ ගරු සභාපති රොෂාන්ත කාර්යපිරුම සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. තම අනුකම්පාවෙන් මේ අවස්ථාවේ පටන් සංස්කෘත භාෂාවෙන් අපි හඳුන්වන පරිත්ත යනුවෙන් පාලි භාෂාවෙන් තම ආශිර්වාද පුද කරන්නට ලබා දෙන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. සජ්ජායනය අපි ආරම්භ කරන සූදානම් වෙනවා අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආරාධනා කරනවා තව ස්වල්ප මොහොතකින් ලැබෙමු ලබා දෙන්න. සරු රාත්‍රික පිරිත් සජ්ජායනය ආරම්භ කිරීමට පෙර අනුශාසනාව පවත්වනු ලැබුවේ ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජී ගරු ස්වාමින්ද්‍රණන් වහන්සේ විසින්. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 349 වැනි ටෙලිවැකිය. දින කිහිපයක් ටෙලිවැකිය ලියන්න බැරිව ගියා. ඔබ දන්නවා අප කිසිම විටක ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ගෝත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියේ නෑ කියලා. පෙනී සිටින්නෙත් නෑ කියන එක ඔබට විශ්වාසයි නේද? ඒ වගේමයි රටක ප්‍රශ්න ගිනි තියලා ගහමරාගෙන විසඳන්න පුළුවන් කියන පහත් මානසිකත්වයක් අපිට නැහැ. මේක දුප්පත් රටක්. මේ මහ පොළවේ හදලා තියෙන කුමන හෝ ගොඩනැගිල්ලක් කාට පෞද්ගලිකව අයිති වුණත් ඒවා ගිනි තියන්න, කඩා බිඳ දාන්න, විනාශ කරන්න කිසිවෙකුටත් අයිති නෑ කියන තැන ඉඳලා තමයි අප නිරන්තරයෙන්ම ටෙලිවැකි ලියලා තියෙන්නේත් හෙට ලියන්නේත්. පෙනී සිටියේ ඒ සාරධර්ම මත පිහිට ළමයි. අප මේ ටෙලිවැකි හරහා පෙන්වා දෙමින් ඉන්නේ මේ රට බිඳ වැටීමට හේතු වූ සැබෑ කරුණු යථාර්ථය. මේ රට දශක 3කට වැඩි ක්‍රූර යුද්ධයකට මුහුණ දුන් රටක්. ඒ ක්‍රූර යුද්ධය උතුරට උතුරේ තරුණ ජවයේ අහිමි කළා වගේම තරුණ කැරලි දෙකකින් හෙම්බත් වෙලා හිටපු දකුණටත් දකුණේ තරුණ ජවය තවත් අහිමි කළා. ඒක තමයි ඇත්ත. උතුරේ දකුණේ තරුණ කොල්ලෝ කෙල්ලෝ අත්පා ඇස් නැතිව කන් ඇහෙන්නේ නැතිව රෝද පුටුවල සුසුම්ලනවා. මතක තියාගන්න. උතුරේ මේ යුද්ධය නිසා අර නොමල ගේකින් අබ හොයනවා වගේ තමයි. උතුරේ තරුණියකු හෝ තරුණියකු මැරුණේ නැති ගයක් හොයාගන්න බෑ. හොඳේ අතුරුදන් අයත් එමටයි. රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් ධනය මේ යුද්ධය නිසා අපට හිමි වුණා. උණ්ඩවලට වැය කෙරුණා.
එදා උතුරේ තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ කරේ සයනයිඩ් කරල එල්ලපු ප්‍රභාකරන්ව මරලා දාපු බව සත්‍යයක්. නමුත් ප්‍රභාකරන් එක්ක එකතු වෙලා සයනයිඩ් කරල එල්ලපු කරුණ අම්මාල්ල පිල්ලයාල්ල අදත් රජ සැපට ජීවත් වෙනවා. උතුරටයි දකුණටයි මරණයේ පණිවිඩය දුන් සමහර නින්දිත දේශපාලනඥයින් අදත් සැපට වැජඹෙනවා. එහෙව් රටක එහෙව් අතීතයක් ඇතුලේ තමයි මේ දවස්වල ආයේ ඔය 13 කර්ලියට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා 13 මග ඇරලා යන්න විදිහක් නැහැ ටෙලිවැකියට. එදා මේ 13 කර්ලියට එනකොට අප ඒ ගැන ටෙලිවැකි තුනක් ලිව්වා නේද? ඒකට තමයි අර අපිව මේ දඬු කඩේ ගහන්න හැදුවේ. ඒ මේ මාතෘකාව කර්ලියට එනකොටම ආයේ දකුණ උණුසුම් වෙනවා කියන තැන ඉඳලයි අපි ලිව්වේ. සමහර දෙමළ දේශපාලන නායකින් එක එක ජාතියේ කුපිත කරන කතා කියන්න පටන් ගන්නවා. ඒවට දකුණේ සමහර දේශපාලන නායකින් උත්තර දෙන්න පටන් ගන්නවා. දැනට ජාතීන් අතර මේ තියෙන සමගිය පවා පළුදු වෙන්න පුළුවන් කියලා අප පෙන්වා දුන්නා. ඇත්තටම මේ 13 ඉල්ලන්නේ 13 දෙන්න හදන්නේ ওই දෙපැත්තෙම දේශපාලන නායකයෝ. හොඳේ ඒ වගේමයි ওই 13 දුන්නොත් බලාගෙනයි කියන පිරිස අතරත් වැඩිම ඉන්නේ දේශපාලන නායකයෝ. එදා ටෙලිවැකි වලින් කිව්වේ ආයේ මේ නිකම්ම හිත් අමනාපකම් ඇති වෙනවා මිස ලැබෙන දෙයක් නැහැ කියලයි. ඔක තමයි සුද්ධ සිංහලෙන් තේරුම් කළා ලිව්වේ. අද මේ රටේ උතුරත් දකුණත් දෙකම මුහුණ දෙමින් සිටින්නේ එක සමාන ප්‍රශ්නවලට. එක තමයි ආර්ථික අහේනිය. ආර්ථික බිඳ වැටීම, ආදායම් මාර්ග ඇහිරීම, ඔය ඉන්දියානු දීවරයින් ඇවිල්ලා අපේ මත්ස්‍ය සම්පත නෙලාගෙන යන එක උතුරටම ප්‍රශ්නයක්. තරුණ ප්‍රජාව තුළ ඇති අනාගතයක් පේන්නේ නැති ඉච්ඡා භංගත්වය. දැන් හරියට මේ 13 කියන මාතෘකාව අර මේ සූරපප්පගේ වේදාරිෂ්ඨයේ වගේ වෙලා සමාජයේ දවන කුසගින්න ආර්ථික ගැටලු දොස්තරලා රටහැරයාම එවිතරක් නෙමේ ගුරුවරුනුත් රටහැරයාම වගේ දැවෙන ප්‍රශ්න යටකරන් 13 කර්ලියට ඇවිල්ලා නේද? කර්ලියට ආවේ නැහැ, කර්ලියට ගෙනාවා. ඇත්තටම අද උතුරයි දකුණයි දවන ප්‍රශ්නේ 13ද? ඒකයි අපේ ප්‍රශ්නේ. පොලිස් බලතල ඇතිව දෙනවද? තුවක්කුව දෙනවද නැද්ද? උණ්ඩ එක්ක තුවක්කුව දෙනවද නැද්ද? මේවද රට දවන ප්‍රශ්න? ඈ කිකිලි බිත්තරයක් ගෙන්නේ අද ඉන්දියාවෙන් තව ටික දවසකින් දොස්තරලත් ආනයනය කරන්න වෙනවා. දැන්ටමත් ඔය ඉතින් පෞද්ගලික රෝහල්වල නම් හදවත් සත්කම් කරන්න ඉන්දිය දොස්තරලා ඕන තරම් එනවා. හොඳේ අස්ප ගණන්. මේ යන විදිහට තව ප්‍රයිවට් රෝහල් නම් ඇරේවි. රජයේ රෝහල් ටික වැහිලම යන්න පුළුවන්. හරිද? නැත්නම් නමට තියාගෙන යන්නත් පුළුවන්. දැවෙන ප්‍රශ්න එමටයි. අනික ඔය පින්ලියාල්ලා කරුණාම්මාල්ලා මොකෝ මේ ආයේ තුවක්කු ගනීද අතට? කවදාවත් නෑ. ඒ උන්දලා දන්නවා තුවක්කුව අතේ තිබුණු ජීවිතයට වඩා දස දහස් ගුණයක් මේ අද ජීවිතයේ සැපවත් කියලා. හොඳේ සිංගප්පූරු ජීවිතේ හරි රහයි කියලා උන්දලා හොඳට දන්නවා. ඇත්තටම උතුරේ තරුණයින්ටත් දකුණේ තරුණයන්ටත් උරුම කරලා දෙන්න ඕනේ අන්න ඒ පිල්ලියාල්ලා කරුණ අම්මාල්ලා සහ මේ අපේ දේශපාලනඥයෝ ඈ ඒ උන්දලත් විඳින සැපවත් ජීවිතේ ඈ ඒ සිංගප්පූරු ජීවිත තමයි දෙන්න ඕනේ. එදා අපේ ටෙලිවැකියේ දඬු කඩේ ගහන්න හැදුවේ මේ අප ඇසු එක් ප්‍රධාන ප්‍රශ්නයක් නිසානේ. ඒකට හිත රිදිලා නේද? ඒ තමයි අපි අහපු ප්‍රශ්නේ. ඒක අදටත් වළංගුයි. හොඳේ මේ යුද්ධයෙන් කොයි දේශපාලනඥගේ පුතාද දුවද මියගේ? උතුරේ දේශපාලනඥින්ගෙන් 99%කගෙම දුවලා පුතාලා ඉන්නේ යුරෝපේ. අපේ උන්දලගේ කොහොමත් යුරෝපේ. හරිනේ. අනික මේ 13 හැමදාම කර්ලියට එන්නේ ඡන්දේ ලං වෙනකොටනේ, ඡන්ද කුට්ටි කඩා ගන්නට. හරිද? දෙමළ ඡන්දවලට ඇහැ ගහලා ගේන මාතෘකාවක්නේ නේද? ඡන්ද පෙරහැරේ ඔය ඩංකුටු 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 ඕන් 13 කේමින් බෙර ගහගෙන 13 ගිනි බෝලේ කරකවමින් ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ මේ 13 කොහෙන් ගෙනාවෝ? ඉන්දියාවෙන් ගෙනාවෝ කියලා දඩින් බිඩින් ඩූන් කියලා අතහරිනවා නේද? ආ දැක්කනේ ජනාධිපති පාර්ලිමේන්තුවේදී කිව්ව කතාව. පළාත් සභා ඇත්ත වශයෙන්ම අහෝසි කරන්න බෑ. දැන් ප්‍රතිඥා දීලා ඉවර රටවල් ගණනාවකට මේක ක්‍රියාත්මක කරනවා කියලා විවිධ ආණ්ඩු. පළාත් සභා බලය බෙදීම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ උත්තරීත නීතියයි. එය නොසලකා ඉන්න අපට හැකියාවක් නෑ. එය ක්‍රියාත්මක කිරීමට විධායකයත් ව්‍යවස්ථා දායකවත් බැඳී සිටිනවා. ඒ කියන්නේ අපේ රට එක එක රටවලට පොරොන්දු වෙලාලු. ඈ අපේ රටේ පාලනය, අපේ රටේ ව්‍යවස්ථාව පවා ක්‍රියාත්මක කරන්නේ මේ අසල්වැසි රටවල බිරපදවලට නම්. ඇත්තටම ඔබට තේරෙනවද අප මීට පෙර ටෙලිවැකියකින් කිව් පරිදි අප ස්වාධීන ස්වෛරීය නිදහස් රටක් නෙවෙයි කියලා? අපව ආර්ථික වගේම දේශපාලනිකවත් අහල පහලට උගස් තියෙන ජාතියේ, උගස් තියපු ජාතියේ
පාලකින් සෙට් එකකට තමයි අපි මාරුවෙන් මාරුවට මේ රටේ බලය දුන්නේ ඈ ආයේ දෙනවද කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ ඒ උත්තරය තියෙන්නේ ඔබේ අතේ කියලා 349 ඔන්න අවසන් කළා ආයේ ටෙලිවැකිය පස්සේ හැම ඕන් ඉතින් මේ 13 හැම අරගෙන මයේ පප්පල ටික මේ ආයේ අපේ පස්සේ හැම පන්නනවා හැම නෙවෙයි හොඳේ අනුග්‍රහය වසර 40ක විශ්වාසය දෙනු ගොඩ්රිජ් එක්ස්පර්ට් හැයා කලර් ෂැම්පෝ විනාඩි 5යි කොණ්ඩේ කලුවේ Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65144. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.